ඒකත් නෙමෙයි ඒ නෑ 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 වෙන්න බෑ ටෙස්ටින් තාමත් නිදි ඇති ටෙස්ටින් ගුරු මොකද මේ කෑ ගහලා මගේ අවධානය බින්දින්න එපා ටෙස්ටින් මං ලොකු වැඩක් මොක කරත් මගේ ඔළුව උඩනේ ඉන්නේ බබෙක් වාගේ හැසිරෙන්න එපා ටෙස්ටින් මේ නිදා ගන්න වෙලාවක්ද මේ මහ රෑනේ රෑ නැතුව ඉතින් දවල්ද නිදා ගන්න කියන්නේ ඔයා හිතන්නේ විද්‍යාවට වෙලාවක් තියනවා කියලාද? ඔයා මෙහෙම කම්මැලියෙක් වගේ නිදාගෙන ඉන්න වෙලාවේ වුණත් ඔයාගේ හිතට විශිෂ්ට අදහසක් එන්න පුළුවන්. මගේ හිතට කිසිම අදහසක් එන්න ඕනේ නැහැ. නිදා ගන්න වෙලාවට මට හොඳට නිදා ගන්න ඕනේ එච්චරයි. බෑ, එහෙම කරන්න බෑ. ඔයා දැම්ම ලෑස්ති වෙන්න ඕනේ. මම නිදාගන්නේ නැතුව අහස දිහා බලපුවාම තමයි අහස මොනතරම් සුන්දරද කියලා දැක්කේ. මම අලුත්ම තරුවක් දැක්කා. ඊට පස්සේ බැලුවට මට හොයා ගන්න බැරුව ගියා. ඔයා කතා කළේ තාරකා ගැන නේද? හරියට හරි ටෙස්ටිං. ඔයා වැඩේ ගැන අවධානයෙන් ඉඳලා තියෙන්නේ. එන්න මට තරු ගනින්න උදව් කරන්න. 1 2 3 මොඩෙක් වගේ හැසිරෙන්න එපා ටෙස්ටිං. අහසේ තරු දහස් ගාණක් තියෙනවා. එන්න මාත් එක්ක ඒවා ගනින්න යන්න. ඔය සද්දේ නවත්ත ගන්න. මෙන්න මේක තමයි ඔයාට තරු ගනින්න අවශ්‍ය වෙන්නේ. මට දැන් ඔයා අහසේ සිටියමක් ඇඳලා දෙන්න. ඊට පස්සේ ඒකේ තරු තියෙන තැන් සටහන් කරමු. එතකොට අලුත් තරුව හොයා ගන්න පුළුවන්. හරි හරි. මෙතන ඉඳන්ද කරන්න ඕනේ? නෑ, මෙතන නෙමෙයි. ඔයා තරුව වලට සමීප වෙන්න ඕනේ. මං කියලා දෙන්නම්. මේක දිගේ උඩටම නගින්න. සම්පූර්ණම වැඩේ ඉවර කරලා මිසක් ආපහු බහින්න එපා. ඔයාට පැහැදිලි ඉන්නේ? ඔව්. උඩටම නගින්න ටෙස්ටිං. ඉක්මන් කරන්න. නගින්න. හරිනේ. උඩට යන්න. උඩට යන්න දෙන්නේ නැහැ නේ ඉතින්. ඔයා ඉදගෙන ඉන්නේ මගේ හොල්ලනවනේ. මටද අදකලේ? නෑ මටමයි. හරි කමන්න උඩටම නගින්නකෝ. එතකොට හොඳට පේනයි. දැන් අහස දිහා බලලා තරුවක් පේන හැම තැනකටම පොඩි කතිරයක් යොදන්න. ඔයා ඕක කරන අතරේ මම ගිහිල්ලා මගේ නිර්මාණ වැඩ ටික කරන්නම්. මට මේක තනියෙන් කරන්න බෑ කිටියෝ. ඔයත් ඉන්නේගේ මෙන්න මේකෙන් තරු බලන්නකෝ. හරි. බුද්ධ තියෙනවා, බ්‍රහස්පති තියෙනවා, අඟහරු තියෙනවා. ඔයා මේව ලියා ගන්නව නේද? එමින් සරේ කියන්නකෝ. සෙනසුරුගේ වලල්ලෙන් එකක් අඩු වෙලා තියෙනවා, අඟහරුත් නැති වෙලා වගේ. ඔයා ආයෙත් නිදිද? මොකද්ද කුරු කිව්වේ? මට විශ්වාසයි ඔයා මොනවාක්වත් කරලා නැතුව ඇති. කෝ දෙන්න බලන්න ඕක. නෑ මේ බලන්න. ඔයා මොකද කියන්නේ? වෙනදා වගේම තමයි. ඔයා වැඩේ හරියට කරලා නෑ. මං ඔයාට කිව්වේ තරු ගණන් කරන්න නෙමෙයි, තියෙන තැන් ලකුණු කරන්න. හරි හරි. දැන් එන්නකෝ මාත් එක්ක පල්ලෙහාට. අපිට වැඩ තියෙනවා කරන්න. ඔන්න ඔක්කොම ටික ඉවරයි. මගේ සුපිරි බුද්ධිය නැවතත් ජයග්‍රහණය කළා. මේ රොබෝට පුළුවන් අහසේ තියෙන ආලෝක වස්තුන් අඳුරගෙන ඒ තොරතුරු මේ මැෂිමට එවන්න. මේ මැෂිමෙන් ඒ තොරතුරු සිතියමක් බවට පත් කරලා දෙනවා. කොහොමද වැඩේ? හොඳයි. මගේ බුද්ධිය පිළිබඳව ඔයාට කිසිම අවබෝධයක් නැහැ. මං පෙන්නන්නම්කෝ මේකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඕන්න බලා ගන්න. තරුවක් දැක්කද ටෙස්ටිං? කියාව කියලා කියන්නේ මොන තරම් අපූරු දෙයක්ද? තරුවක්. ඔයා මොනව හරි කිව්වද ගුරු? ටෙස්ටිලා මිය? ඔයාලා මොනවද මේ මහරැක් කරන්නේ? තරුවක්. මොන විකාර වැඩද ඔය කරන්නේ? අපි මේ නිකම් විකාර වැඩ කරනවා නෙවෙයි යාළුවා. අපි අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරනවා. මේක තමයි මේ දශකයේ හොඳම නිර්මාණය. දශකයේ කිව්වට මේ සියවසේ. දැක්කද? ආ! ඒ! ඔය ඉදපත නිවන්න. අයියෝ මගේ රොබෝ ඔන්න එනවා. තරුවක්. තරුවක්. අපි දැන් මෙතන මේ අවස්ථාවේ ඔය මොකද? ඒයි ටෙස්සි. හරි හරි ඒකට ලැජ්ජ වෙන්න එපා. එන්නකෝ. ටෙස්ටිං ඔයාට අපහු කෑම කන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න වෙයි. හරි වැඩේට යන්. මෙන්න මේක දාගන්න. හරි හරි මේ දාගන්නවා. තරුවක් පිළිබඳව හොයන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ තරුව තියෙන තැනට යන එක. මන් දැන් මේ ලෑස්ති වෙන්නේ අන්න ඒ ගෞරවේ ඔයාට ලබලා දෙන්න ටෙස්ටිං. ඕක ස්වයංක්‍රීය එකක්. ඒ නිසා ලේසියි.
ඔයා පිටත් වෙන්න ලෑස්ති නේද? මෙන්න මේක දාගන්න. මගේ නිර්මාණය ගැන නම් මට හොඳටම විශ්වාසයි. හැබැයි ඉතින් ඔයා ගැන තමයි මට විශ්වාසයක් නැත්තේ. රොකට් එක හදාගන්න බැරි වුණාට මේ ක්‍රමයෙන් ගුවන් ගත කරන්න පුළුවන්. ඈ ඔයා හදන්නේ මාව විසි කරන්නද? ගුවන් ගත කිරීම සාර්ථකයි. පළවෙනි පියවර අවසන්. ටෙස්ටිං ඔයාට මාව ඇහෙනවද? ගුරු ඔයා කොහෙද? ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕනේ නැහැ. හිමීට කතා කරන්න. ඔයාගේ හෙල්මට් එකේ මයික් එකක් තියෙනවා. ඔයා කතා කරන දේ මට හොඳට ඇහෙනවා. ඔයා දිගටම යන්න. සිටියම සාර්ථක වෙනවා. යන්න වෙනවනේ ඉතින්. මේ තියෙන්නේ නියමයි. ඔයාට ඇහෙනවද ටෙස්ටිං? ඔයාගේ දකුණු පැත්තට වෙන්න වල්ගතරුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්න. එහෙම එකක් මෙහෙනම් නැහැ. ඒක මේ සිටියමේ පෙන්නනවානේ. එහෙනම් වමට හැරෙන්න. නෑ නෑ අනේ. ඈ ඒක ඔයාගේ දකුණු පැත්තේ තියන්නේ. නෑ කිව්වනේ. එහෙනම් ඉක්මන් කරලා ආපහු හැරිලා ඇවිත් බලන්න. ඔච්චර වෙලා උඩ ඉන්නේ මේකේ ඉන්ධන ඇති වෙයිද? ඇති වෙන්න ඉන්ධන තියෙනවා. කියන විදිහට කරන්නකෝ. යන්නකෝ දකුණට. ඔයා කොච්චර කිව්වත් අරහේ තියෙනවා මෙහෙ තියෙනවා කියලා. මට නම් ඒව විශේෂ මුකුත් පේන්නේ නෑ. අයියෝ කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ කිව්වට. ඉක්මන් කරලා යන්නකෝ ටෙස්ටිං. මට බෑ අනේ. ආ බැරිද? මට මේක පාලනය කරන්න බෑ. දැන් මමනේ පාලනය කරන්නේ. මට ඔයාව පේනවා. ඔයා ඉන්නේ මේ පැත්තටනේ. හැබැයි මතියා මේ පැත්තනේ නම් ඉන්නේ. අයියෝ වල්ගතරුව කියලා මං ඔයාවනේ දැකලා තින්නේ. කොහෙද නම් ඉන්නේ මේ? ඔයා හොඳින් නේද දෙල්ටින් ගුරු? හොඳින් හොඳින්. වීදුරු වලින් හැදිලා නොතිබුණ හන්දක්. දැක්කද? දැන් අපිට වහලට නගින්න ඕනේ නැහැ. ගේ ඇතුළේ ඉඳන්ම තරු බලන්න පුළුවන්. මං කියන්නේ ඇයිද? ජස්ටින් ගුරු මේ බලන්න මං අලුත් මලුත් සොයා ගැනීමක් කරා. ඈ ඇත්තටම? ඔව්. සීතල වතුරට උණු වතුර දැම්මම සාමාන්‍ය වතුර හදා ගන්න පුළුවන්. මොකක්? උණු වතුරට සීතල වතුර දැම්මම සාමාන්‍ය වතුර හදා ගන්න පුළුවන්. අනේ. කොහොමද වෙන්නේ? ඔයාලා දන්නවද? තරු අධ්‍යයනය කිරීම හරහා නිර්මාණය වන විද්‍යාව තමයි තාරකා විද්‍යාව කියලා කියන්නේ. එය ඉතා පැරණි විෂයක්. සමහර ශිෂ්ටාචාරවලින් ලැබෙන තොරතුරු අනුව තාරකා විද්‍යාවට වසර 11,000ක පමණ ඉතිහාසයක් තිබෙනවා. ඒ කාලේ මිනිසුන් ඍතු ඇතවීම සහ පෘථුවියේ භ්‍රමණය පිළිබඳව හොඳ අවබෝධයකින් හිටියා. තරු සහ තරු රටා හඳුනා ගැනීමට නූතන තාක්ෂණය ගොඩක් උපකාරී වෙනවා. මෙහි ගණනය කිරීම මූලිකව සිදු කළේ චීනයේ සහ අරාබියේ තාරකා විද්‍යාඥයින්. දුරේක්ෂය නිපදවීමත් සමග අහස නිරීක්ෂණය තවත් පහසු වුණා. තාක්ෂණික දියුණුවත් එක්ක අනාගතයේදී අභ්‍යවකාශය පිළිබඳව තව ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන් වේවි. ඈ ඒක නම් හරිම පුදුමයි නේද?